ಅಭಿಯಾನ ಆಕಾರಿ ಕಮಿಟಿಯಾಕ ಅಭಿಯಾನ ನಿಯೋಜನೆ ಕಮಿಟಿ ರಸ್ಸುನ ඒ අපිටනාජපතුම රැස්වෙච්ච වෙලාවෙත් අද ගැටුම් ඇති කරගන්නේ නැති ආකාරයට සිදු කරන්න අපි ක්‍රමතාවයක් ඇති කරගත්තා. ඒක එකතාවේ අනුපටිති වල බයයි කිව්වා. ඉතින් පළවෙනි පියවර උනේ පාර්ලිමේන්තුවේ අපි කියනවා කොමිටි ඔෆ් සිලෙක්ෂන් කියලා එකක් 13 දෙනෙක් ඉන්න කතානායකින්වත් එක්ක. ඒකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නම් කරන්න. සාමාන්‍ය බාර අවසාන කිරීමෙන් පස්සේ ඒක කළ යුතුයි. ඒ අනුව අපි ඒක අද කරන්න යෝජනා කළා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ප්‍රකාශ කරන එක ඒගොල්ලෝ ආණ්ඩුව නිසා ඒගොල්ලන්ට බහුතරය ලැබෙන්න ඕනේ කියලා අපි කිව්වා. අපිට තමයි 122ක් තියෙන්නේ. ඒ නිසා අපටයි ඒකේ බහුතරය ලැබෙන්න ඕනේ කියලා. ඒ යෝජනාව අද නියෝජ්‍ය කතානායකතුමා ඉදිරිපත් කළා. ඒ අනුව අපේ 122කට සාපේක්ෂව අපි ඒ කමිටි ඔෆ් සිලෙක්ෂන් ඒ කියන්නේ ප්‍රධාන අනු කමිටු සියල්ලේ ප්‍රධාන කමිටුවේ නියෝජිතත්වය සඳහා අවශ්‍ය නියෝජිත උත්සාහ කරයි. ඊට අමතරව අද අපි බාර දුන්න අලුත් යෝජනාව. එම යෝජනාව මගින් කියවෙන්නේ පාර්ලිමේන්තුව සතුව අපේ ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය යටතේ රටේ මූල්‍ය පාලනය සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතුව තියෙන නිසා නීති විරෝධී අක්‍රමාත්මක මහින්ද රාජපක්ෂගේ මූල ප්‍රතිපාදන ඔහුට වෙන් කළ තියෙන අයවැයෙන් වෙන් කළ තියෙන මූල ප්‍රතිපාදන කපා හැරීමේ යෝජනාවක් අපි ලබා දුන්නා. ඒකට දින පහක් වැඩ කරන දින පහක් අවශ්‍යයි කියලා ඔහු අපි ඒක ලබා දුන්නා. යනු ලබන 29 වෙනිදා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ මත විමසීමක් කරනවා. ඒ කියන්නේ අක්‍රමාත්මක කාර්යාලයේ වැඩ කටයුතු